මලා 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 මේ මොකද මේ? කොහෙන්ද මේ හිමවලහගේ ෆොටෝකෝපිය ආවේ? ඒක ගන්නවා අතට. දැක්කද ෆ්‍රෙන්ඩ්ස්? මෙතන දිලිසෙන්න පටන් ගත්තා. මෙතන ප්ලෑන් කරනවා ෆ්‍රෙන්ඩ්ස්. ඕ! යනවා යනවා ඉවරෙන්නේ අර. කස්ටල් එක හොඳට පේනවා. ෂා! අම්මෝ යෝධයෝ දෙන්නෙක් එක්ක වලියක් දාන මම මී! අත්තිකේ මේ කඩුවේ පත. සිරාවට මී මීළඟට පිකෙක්ස් එක අර මොකක්ද අර මොකද්ද මේ අකුරු ඔන්නේ නම් කොටනවා අම්මට සිරි නියමයි බං මොකද්ද මේ දුර අඩෝ බලහංකෝ ඒක ඔන්න ෆ්‍රෙන්ඩ්ස් ලොකුම පොට් එක මැද මොනා තිීනවත් දන්න ඇන ගිහිල්ලම් බලමු අහා මයි මොකු වෙන්නේ අයිෆන් සිතිං අදත්තකර තුන තවත්තක බිට මයින්ක්‍රෝ් ගේම් පලික් එක් ඔන්න ෆ්‍රන්ස් ඔන්න ෆ්‍රන්ස් මකර අපි දැන් ටලයිට් ෆොරස්් එකේ අවසාන එපිසෝඩ් එකට ඇවිල්ලඉන්නේ ඒකනි ටලයිට් ෆොරස් ඩයිමශන් එකේ අවසාන පොට් එකට යන්නයි යන්නේ ඒ කියන්න ෆ්‍රෙන්ස් අපි මේ වනකට නාගයිවිරැක් කරලා තියෙනවා ටලයිට් ලිච්චි විරැක් කර නයිට් පැන්තොම් සිවිරැක් කර විනෝශරූමි විරැක් කර අල්පයිටි ස්නෝකීන් හයිඩ්‍රා අමාරුම බොසාාවන UR ගාස්ටවත් ඉවරයක් කරා ෆ්‍රෙන්ස් ඉතිං අද අපිට කරන්න තියන්නේ ඇලඩින්ගේ පුදුම පහනගත්තා ෆයිනල් කස්ටල් එකට ගියා එතකොට වෙලයිට් ෆොරස්ට එකේ වැඩ ඔක්කොම ඉවරයි ඊට පස අපිට පුළන් ෆ්‍රෙන්ස් ගම ඩෙකුරේට් කරන වැඩේ පටන් ගන්ඩ අම්මට සිරිමින් මේටික දඩබට කල හාරුස්් කරමු ඇයි ඒ පොඩ්ඩටම බලගේ ජනගහනය වැඩියුන් නැද මාර වැඩි අකරමෝ මොකො වෙන්නේ මන් දන්නවා මන් දන්නවා මුන් හැක් හැක් ගානකුමට කරදරයි හැබැයි ඉවසගන්න වෙනවා වෙන කොරන්න දෙයන්නේ මොක දුම්ඹින් උුන් ආරක්ෂා කරන්නඩි නැද්ද හොඳයි සුගකෙන් අඩු කරමු ඕ ෆ්‍රෙන්ස් මංගව ටෝච් නෑ දැන් ඕන වීට් රයිට් ආ බෙටලුවනේ මෙන්න කෑම යයි කොහෙ දෙයන්න මේටෙනවා අනේ හරකාස් මෙන්න කෑම මකදමකද ඔගොල්ලොන් විරැක්කරේ නෑ අයෝ ඒගෙන ඔගොලොන්ට දුකයිද හිට පහිට පයිවරැක් කරන්න හොන්දයි දැක්කනි ෆ්‍රෙන්ස් ටික දෙනයි ඉවරයක් කරේ ගුඩාක් පණපිටි ඉන්නවාර අම්මට සිරි රෑවෙලා අවුලන්නේ අයිමැසෝ මොකෝ වෙන්නේ හොන්දයි වැඩී නෑ ෆ්‍රෙන්ස් මස්තුන් සීවිස් අයිතියන්නේ දැන් අඩු කරම ඔක්කොම හරේ එහෙන ඔක්කොම ශීබ්ද යන්ත පුළුවන්ද ඔවුනේ එහෙනම් යමු ඔන්න ඔන්න බොසෙක් බොසෙක් කර බොසෙක් ඔන්න මල කෙලියයි තව ටිකකින් මේ තිංසක දාලා යනවා ඒක නැතු ඊ තලවනින් තියන්න බෑනි ඒවගේම ෆ්‍රෙන්ස් නයිට් විෂන් පෝෂණු තුසංයන්ද මම හිතන්නේ ඔක්කොම මං ගත්තා මොකුත් මිස්සුන්නෑනි ගාෆිල්ඩ් මොකෝවෙන්නේ මංහිතන් ඔක්කොම ශේප් අපි යමු රේ උන් එහෙනම් ෆ්‍රෙන්ස් අපි ආවා ෆිලයිට් ෆොරස්ට එකේ අවසාන පොට් එකට යන්න ඒතමයි මෙන්න මේ මාලිගාව රයිට් දැම් බොහෝදුරට මේ බයෝම් එකට අපිට යන්න පුළුවන් කලින් යන්න බැරුවනි තිබ්බි ගිහිල්ල බලමු මතකත කලින් යන්න කියම් බැරිවුණි හොඳයි අවෝ මොකු වෙන්නේ වතුර රැබකච්ච එක ඕන මාලි වතුර රැබකච්ච එක ඕන ෆ්‍රෙන්ස් මං කොහි දින්න කියල බලන්න මී මේ කැතුල්ට එන්න පුළුවන් ඒ කියන්නේ ෆ්‍රෙන්ස් නෝකීන් හයිඩ්‍රා අමාරුම බොෂා යුර් ගාස්ටිවරයක් කරොත් මෙතනට එන්න පුළුවන් සාර්ථක විදිට මේ බයොම් එක අනලොක් වෙනවා හරේ අන්න තියනව මාලිගාව නමුත් ෆ්‍රෙන්ස් අපිට මේ මාලිගාවට දැම්ම ඇතුල්වෙන්න බෑ මොක්කද මේක වටේට ආරක්ෂිත තිංස එකක් තියෙනවා ඒ තමයි තෝන්ස් මේ දැක්කද මේක කුඩු කර යනවා කියන්නේ ලේසි වැඩ නෙමේ වම්මත පැත්ති උඩම ප්‍රගස් බාරක බැලුවොත් ඕගුලුන්ට පේන ඇති මේක කඩන්න ඔප්සිඩෙන් වලටත් වඩා ලොකූ කාලයක් ගන්නවා පිකෙක්ස එකෙන් ට්‍රයිකරත් එච්චරයි කඩුවෙන් ට්‍රයිකරත් එච්චරයි කරන්න දෙයන්නේ මේවා කඩකඩ යනවා කියන්නේ ඉම් පොසිබල් මෙයා මේක කදගෙන යනවා කියල කියන්නේ කදන්ද පුළුවන් දෙයන්නේ මේ කදන්ද අමාදු දෙයක් හැබැයි ඉතින් අට කස්ටල්ලකට යන්න ක්‍රමයක් කැපෙයි අනිවාර්යම ෆ්‍රෙන්ස්
ක්‍රමයක් තියෙනවා. මාර දුකක් ඉදේ ඕක හොයාගන්න. අවුලන්නේ අවුලන්නේ ඔයගලන්ට අද ක්‍රමේ බලාගන්න පුළුවන්. ඒකට ෆ්‍රෙන්ඩ්ස් අන්නර වලාකුලට හරි කෙලින් පහලට යන්න ඕන. දඩබඩ ගාල යමු. ඔය උඩ තියෙන පත වලාකුලක් මං හිතන්නේ. ඩර්ට් තියාගනින් උඹම. අත්තිකේ එවරස්ට් කන්ද වගේ බං නගින්න ගියාම එපා වෙනවා. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් මම දැන් වලාකුලට හරි කෙලින් පහල ඉන්නේ. දැන් ගමු නයිට් විෂන් පෝෂන් එක. මේක අත්‍යවශ්‍ය නැහැ හොඳේ. පැහැදිලිව පේන්න ඕන නිසා බිව්වේ. අන්න වලාකුල. ඒකට කෙලින් හරි පහල මම ඉන්නවා. දැන් ෆ්‍රෙන්ඩ්ස් මෙතනින් පහලට කොටාගෙන යන වෙලාව. මල කෙලියයි. මම ශවල ගෙනල්ලා නෑ. අවුලන්නේ වැඩි ඕන්නේ. ඔන්න ඔහම කොට කොට යන් පහලටම. ආව් කෝල්. බුදු අම්මා කෝල් පිරිලා බම් මී. ඕවර්වෝල්ඩ් එකට සාපේක්ෂව මෙහි කෝල් වැඩි. මෙහෙන් කෝල් ගොඩ මගේ ෆෝචුන් 3 තියෙනවා. ඒකෙන් තවත් කෝල් ලැබෙන ප්‍රමාණය වැඩි වෙනවා. දැන් කොටාගෙන යම් පහලට. මාලා මං ගොඩක් පහලට ඇවිල්ලා. ආ හරි හරි හරි. මට යම් කිසි දෙයක් පේනවා මැප් එකේ. මේ පැත්තේ කොටමු. මම හිතන්නේ මම පොට් එකට ආවා. රෙඩි රෙඩි නයිස්. ආයෝ වස් අප්. මොකෝ වෙන්නේ? ආ බෝම්බේ. පිපුරුවේ මොකද්ද බ්‍රෝ මේ? අමුතු තින්ස් එකක් අදාලනේ. මලා 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 මේ මොකද්ද මේ? කවුද 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 අනේ මේ? කොහෙන්ද මේ හිමවලහගේ ෆොටෝකෝපිය ආවේ? අනේ අම්මේ සිරාවට. හිමවලහෝ? ආ හිමවලහ නෙමෙයි. කේව් ට්‍රෝල්. ඈ යකෝ මොකද්ද බං ඒ නම? මේ ගහන්නේ හරිද? සිරාවට. බාටකොලාච්චි. ආච්චි මලා. අමින්නේ ඔක්කොම කෑම කන්න. හැමදාම නෑ හැම තැනම නෑ. කෝය කොටෝච් පොඩ්ඩක් ලයිට් අප් කරමු. මේකේ ඕගොල්ලොන්ට තව දෙයක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් පෙන්වන්න. අයියා පාඩුවේ හිටපන්කෝ. මල ගැලියයි. බටකොලාච්චි මගේ හෙල්ත් එකයකෝ. මක බැවියම්. ඈ හිමවලහගේ ෆොටෝකෝපිය පාඩුවේ හිටපන්. අම්මට සිරි ෆොටෝකෝපි ගොඩයි. අත්තිකේ ඔක්කොම ඉවරෙක් කරමු. හිමවලහගේ ෆොටෝකෝපිය මෙහෙට එන්න. මුන් හෙන ලොකු උනාට එච්චර කේස් නෑ බං. අර මොකක්ද අර? මුන් මොකක් හරි ඩ්‍රොප් කරා. මැජික් බීන්ස්. ආ මේක වටිනවා. කියුටක් ඉන්න. හොඳයි අත්‍යවශ්‍ය තැන් ටික ලයිට් අප් කරා. මේ ඇති. දැන් ආයේ මේක බොමු. ඕගොල්ලොන්ට පීනෝද ෆ්‍රෙන්ඩ්ස්? මෙන්න මෙතන ඔප්සිඩියන් වර්ගයක් තියෙනවා. මේක ඇවිල්ලා මයියේ එසේ මෙසේ ඔප්සිඩියන් නෙමෙයි. මේකට කියන්නේ ජයන්ට් ඔප්සිඩියන් කියලා. ඒ කියන්නේ මේක ගොඩාක් විශාලයි. මේක මයිනින් කරන්න නම් අපිට ඕන කරන ෆ්‍රෙන්ඩ්ස් ලොකු පිකෙක්ස් එකක්. මංගාව තියෙන පිකෙක්ස් එකෙන් මයිනින් කරන්න බෑ. ඒ පිකෙක්ස් එක ගන්න නම් අන්න අතන ලොකු ඔප්සිඩියන් තියෙනවා වගේ මෙතන පොඩි ඔප්සිඩියන් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මලක් එලියයි. බලා බාධාවට පිටිච්චු වුණද බං? ඔහොම කරදර කරන්නේ. කතාවක් කරන්න දෙන්නේ නැහැනේ කාලකන්ණි. සිරාවට දෙන්න ඉදිරිය හොම්බකට බොම්බෙමුට වෙන්නේ. හැරි. ආන් තව එකෙක් කුඩ. අයියෝ සල්ලි. මොන වදියක්ද බං? ඒ. ඌ මලානි. හරේ. දැන් ෆ්‍රෙන්ඩ්ස් මේ පොඩි ඔප්සිඩියන් කොටන්න ඕන. ඊට පස්සේ ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ චෙස්ට් එකක්. මේ චෙස්ට් එකේ අනිවාර්යයෙන්ම තියෙන දෙයක් තමයි මැජික් බීන්ස්. මේක ගන්න ඕන ෆ්‍රෙන්ඩ්ස්. අනිකුත් භාණ්ඩ අවශ්‍ය නම් ගත්තට කමන්නේ. නමුත් මැජික් බීන්ස් අත්‍යවශ්‍යයි. ආව්! ඩයිමන්ඩ් තියෙනවා. මරු මල කෙලියයි. ඉඩමදි. බඩු මුට්ටු ඔක්කොම උඩට යවමු. හරේ. වැඩේ ෂේප්. යෝ වස් අප්. හරි ෆ්‍රෙන්ඩ්ස්. අපිට නැවතත් මෙහෙට එන්න වෙනවා. දැනට මට අවශ්‍ය උනේ බීන්ස්. ඒක ගත්තා නම් ෂේප්. බොසා! මං කොහෙන්ද පාල්ටාවේ කියලා දැක්කද? මෙන්න බොලේ තව ඔප්සිඩියන් පොට් එකක් තියෙනවා. මේකෙත් මැජික් බීන්ස් තියෙනවා. නයිස්. හරේ. බඩකොලාච්චිල ඔක්කොම එයි බං එහෙම. හැම වෙලෙම හේකකකකේ. ආ හරි. මං ආපු පොට් එක තියෙනවා. දැන් යන් උඩට. හොඳයි.
උඩට ආවා. දැන් ඕගොල්ලෝ මැජික් එකක් බලන්නයි යන්නේ. විනාඩියක් ඉන්න ෆ්‍රෙන්ඩ්ස්. අරේ මලා මැජික් එක පටන් ගද්දිම කන්න එපා යකෝ. අරේ වැඩේ ෂේප්. දැන් මං අර බීන්ස් තියෙන්නේ ඒක ගන්නවා අතට. දැක්කද ෆ්‍රෙන්ඩ්ස්? මෙතන දිලිසෙන්න පටන් ගත්තා. මං දැන් මේ බීන්ස් මෙතන ප්ලෑන් කරනවා ෆ්‍රෙන්ඩ්ස්. ඕ දැක්කද? අර කොහොමද වැඩි? උඩට වෙනකං ඒක පැලවුණා. දැන් තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස් මේක හරහා අර වලාකුලට යන වැඩේ. වෙරි වෙරි නයිස්. මරුනේ අර බීන්ස් දැම්මට පස්සේ ආපු විදිය. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් මෙහෙම තමයි වලාකුලට යන්නේ. මරුනේ ෂා වෙරි වෙරි නයිස්. හැබැයි මේ යනකොට බලාගෙන පොඩ්ඩ මිස් වුණත් ඉවරයි. හොඳේ අඩෝ මේක හෙන උසයි බං. යනවා යනවා ඉවර යන්නේ. අර කස්ටල් එක හොඳට පේනවා. ෂා මරු එනවා එනවා එනවා. තව ටිකකින් අර කස්ටල් එකට එනවා. මල්ල කෙලියයි. කනවා කනවා කනවා. මුගේ මං අනිවාර්යෙන් ගුටි කනවා. අම්මෝ මල කෙලියයි. උඩට ආව විතරයිනේ බං. ඔහොම ගොන් වැඩ කරන එක හොඳයිද? අර ෆ්‍රෙන්ඩ්ස් ස්කින් එක මගේ ස්කින් එකමයි. අර ගැඩියා ස්කින් උස්සන්නේ විලි ලැජ්ජ නැති වැඩ. මක බෑවියන් මක බෑවියන් රත්තරනේ අම්මට සිරියකෝ. තල්ලු කරන්න එපා යකෝ. වැටුනම උඹලගේ ලොකු බාප්පද බෙහෙත් කරන්නේ. අම්මට සිරි. අඩෝ දැන් කොහොමද උඩට යන්නේ? මුන් මෙතනම ඉන්නවා බා. මක බෑවියන් අම්මට සිරි. බලපන් මම මටම ගහනවනේ. අර මගේ ස්කින් එක බම් මේ මුනුත් මට ගහනවා බා. පාඩුවේ හිටපන්කෝ. යෝධයා යෝධ මම. අර ෆ්‍රෙන්ඩ්ස් මගේ රූපෙන්ම යෝධයෙක්. කර සිරාවට අම්මා මේ කඩුවේ පත. ආන් අරු දැක්කමව දෙන්නෙක් ඉන්නවා. උදත්ත යන්ද වෙන ක්‍රමයක් හොයාගන්ද වෙයි වගේ. ආන් ෆ්‍රෙන්ඩ්ස් මේක නම ෆ්ලෆි ක්ලවුඩ්. ඒ කියන්නේ මේක වලාකුළු වර්ගයක්. හිටපන් කෙන්නම් උඩට. අඩෝ මැප් එක බලංකෝ. මගේ මූණවල් බා. උඹලට විලි ලැජ්ජ නැති වැඩ හරිද? ඕම ස්කින් උස්සන්නේ මම ඉන්නවකෝ ඉන්නවකෝ. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දානවා. කතා දෙකන්නේ. අම්මට සිරි මේ. අර ගහේ පත. ඕගොල්ලන්ට පත පොඩ්ඩක් පැහැදිලි කරන්න තිබ්බ ෆ්‍රෙන්ඩ්ස්. මෙන්න මෙහෙම දැක්කද ගහේ පත? එහෙනම් මට සාපේක්ෂව මේ යෝධයාගේ පත මී අත්තික්කේ. මගේ රූපින් ඉන්න තව යෝධියෙක්. සිරාවට ඔක්කොම එකතු වෙලා ගහන්න එපා යකෝ. මට බුදුම්මේ ෂීල්ඩ් එක යූස් කරන්න පුළුවන්ද? ආ පුළුවන් පුළුවන්. අයල මක බැවියන්. අඩෝ මුන් ඔක්කොම එකතුලා මට ගහනවා බා. හැබැයි මුන් එවිදින්නේ ස්ලෝ. ඒක තමයි මේගොල්ලොන්ගේ වීක්නස් එක. මක බැවියන් මුන්ගේ හෙල්ත් එක 80යි. මක බැවියන් අයියෝ මක බැවියන් අයියෝ. යෝධ බබෝ අම්මට සිරි. බුදු අම්මේ අනේ මට මමම ගහනවා මෙන්. අයියෝ සල්ලි මුන් කරන වැඩ. අරේ ආයම් ඔන් ක්ලවුඩ් 9 ඇඩ්වාන්ස්මන් මේඩ්. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් පිකෙක්ස් එකක් හම්බුණා. අන්නේ පිකෙක්ස් එක ගන්න තමයි අපි මෙහෙට ආවේ. අවුලක් නැහැ. දැන් මුන් වලියක් අදිනවනේ. ඉවරයක් කොල්ලම යන්. ඔව් ඔව් ඔව්. හෙල්ත් එක. මොකක්ද දී උනේ? බලයන් කුරුමිට්ට යන්න. අම්මෝ යෝධයෝ දෙන්නෙක් එක්ක වලියක් දාන මම මී. අත්තික්කේ. මුන් මැරෙන්නෙත් නෑ බං. ටක් ගාලා ගහන්නත් අමාරුයි. ඔව් ඔව් ඔව්. හෙල්ත් එක. හරි හරි පොඩ්ඩ හිටපං. ආ ඇලඩින්ගේ පහන ගත්තේ නෑනේ. ඒකයි ඒ. අයියෝ සල්ලි පොඩ්ඩ හිටපංකො ඉතින්. අම්මට සිරි. මුන් ස්පවුන් වෙනවා. පැනගමු පැනගමු මෙහෙම පැනගමු. මල කෙලියයි. මං හිතුවේ මුන් ඉවරක් කරොත් ඇති කියලා. බලාගෙන යද්දි ස්පවුන් වෙනවා කියපංකෝ. අවුලන්නේ දැන් පරිස්සමට යම් පහලට. සිරාවට. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි ප්‍රධාන වශයෙන් ආවේ ජයන්ට්ස් පිකෙක්ස් එක ගන්න. ඒක ගත්තා කියන්නේ වෙඩේ ෂේප්. දැන් යම් පහලට. අම්මෝ මේ පැලේ. සිරාවට. බුදු අම්මේ. හරේ අනවශ්‍ය බඩු මුට්ටුට දාමු. හරි ෆ්‍රෙන්ඩ්ස් මංගව ජියන් සෝඩ් එකක් තියෙනවා. ඒ වගේම ජියන් පිකෙක්ස් එකකුත් තියෙනවා.
ටූල් එකේ පත පෙන්නන්නද? අන්න හත්තිකේ මේ කඩුවේ පත සිරාවට මී මීළඟට පිකෙක්ස් එක මෙහෙන් දැක්කයි. අඩෝ එයිවම් මේක මෙච්චර ලොකු? අනික මගේ සයිස් එකද මේක උස්සන් ඉන්න පුළුවන් එකම ලොකු දෙයක් බං. අඩෝ නෝ. හරි හරි අපි දැන් නැවතත් පහලට යන්න ඕන ෆ්‍රෙන්ඩ්ස්. ඕ බම් මං කොටපු තැන තියෙනවා. වතුර එක දාමු මෙතන. නෑ 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 වතුර එක අරගෙනම ගියොත් තමයි එඟට ගුණ. හරේ පොට් එකට ආවා. දැන් ෆ්‍රෙන්ඩ්ස් අර පත ඔප්සිඩියන් තිබ්බි. අන්න එතනට යන්න ඕන. ඒක නෙමෙයි මේ පත පිකෙක්ස් එකෙන් ස්ටෝන් කොටලා බලමුද? ඔන්න එනම් කොටනවා. අම්මට සිරි මේක මයිනින් වෙච්ච විදිය. ඔන්න අර වාව් මේක නම් සුපිරියක් තමයි ඈ. මයිනින් වලට සුපිරිම බාණ්ඩි. හරේ මේකට මෙන්ඩින් එහෙම දාන්න පුළුවන් නම් මරු. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් ඔප්සිඩියන් කොටන්ඩයි යන්නේ. දැන් ඇලඩින්ගේ පුදුම පහන ඇතුලේ ඇති. ඒක ගත්තනම් ෂේප්. අඩෝ මේක කොටන්නත් වෙලා යනවා බා. හරේ මෙන්න ෆ්‍රෙන්ඩ්ස් එක ඔප්සිඩියන් එකක ප්‍රමාණය. මේක ඇවිල්ලා 4x4 ඔප්සිඩියන් එකක්. ඒ කියන්නේ මේ ඔප්සිඩියන් එකකට සමානයි ෆ්‍රෙන්ඩ්ස්. බ්ලොක්ස් 4ක ප්‍රමාණය. මේ දැක්කද? අම්මෝ ඒකේ විශාලත්වය හිතාගන්න පුළුවන්නේ. ඒ වගේම අර උඩ තිබ්බ ගහ දැක්කද? ඒකේ විශාලත්වය අම්මෝ. අන්න චෙස්ට් එක. නයිස්. දැන් මොනාරි බ්ලොක් එකක් ගමු. මීළඟට යමු උඩට. ෆ්‍රෙන්ඩ්ස් මට ජයන්ට් ඔප්සිඩියන් හම්බුණා මී. ෂා දැන් චෙස්ට් එක අරිමු. ඒයි මේ මොකද මේ? මේකේ පහන නෑනේ. අයියෝ සල්ලි කොච්චර කට්ටක් කාලද මෙතෙන්ට ආවේ? අන්න තව චෙස්ට් එකක්. ආ මේකේ තියෙනවා මී ලැම්ප් ඔෆ් සින්ඩර්ස්. වෙරි වෙරි නයිස්. ඔන්න එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් බාණ්ඩි හම්බුණා. දැන් කස්ටල් එකට යන වෙලාව. බොක්ක මොකු වෙන්නේ? ගන් පවුඩර් එක ඕන. ඒකත් ගිනීමු. හරේ යමු මල්ලි යමු. ටක් ටක් ගාලා යමු. හරි ෆ්‍රෙන්ඩ්ස් මේ පිකෙක්ස් එකේ පත මෙතනට පේනවා. අඩෝ නෝ අර කඩුව දාමු. අම්මට සිරි. හරි හරි අනවශ්‍ය බඩමුට්ටු දැන් අඩු කරමු. හරි දැන් අපි යන් උඩට. ඕගොල්ලොන්ට මතක ඇති ෆ්‍රෙන්ඩ්ස් මාලා නයිට් විෂන් ඉවරයි. අවුලන්නේ දැන් ඕගොල්ලොන්ට පේනවනේ මෙන්න මෙතන තෝන්ස් තියෙනවා. මේක අපි පිකෙක්ස් එකෙන් කුඩු කරා හරි ගීනේ. ෂෝඩ් එකෙන් කුඩු කරා ඒත් හරි ගීනේ. එක්ස් එකෙන් කුඩු කරා ඒත් හරි ගීනේ. හැබැයි ඇලඩින්ගේ පුදුම පහන පාවිච්චි කරලා නම් පුළුවන්. කරන්න තියෙන්නේ රයිට් ක්ලික් කරන එක. ඊට පස්සේ මේක අළු වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මේෙන් දැක්කද? දැන් කඩන්න ලේසි. රයිට් ක්ලික් කරගෙන ඉඳලා අතෙරියොත් ගොඩාක් මේ විදිහට අළු වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. දැන් ඔයගොල්ලන්ට පේනවද? ටෝන්ස් ගොඩාක් අළු වුණා. ආයෙ රයිට් ක්ලික් කරගෙන හිටියා අතෙරියා. දැක්කද ෆ්‍රෙන්ඩ්ස්? මේ විදිහට අපිට උඩට යන්න පුළුවන්. රයිට් ක්ලික් කරගෙන හිටියා අතෙරියා. ඊට පස්සේ මේ ඔක්කොම අළු වෙනවා මේ. ඔන්න ඇලඩින්ගේ පුදුම පහනේ බලය. ඔන්නෝම කුඩු කරකටද යන්න පුළුවන්. අරේ ඔන්න අළු වෙනවා ඔක්කොම. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි කස්ටල් එකට ලං වෙනවා. වෙරි වෙරි නයිස්. මට පේන විදිහට මේ පහන අන්ලිමිටඩ් යූස් කරන්න පුළුවන්. නයිස්. ඩියුරබිලිටි බහින්නේ නෑ මේ. ඕන තරම් යූස් කරන්න පුළුවන්. මඩු ආපෝ මේකට එවරස්ට් කන්ද හොඳයි බං. යනවා යනවා ඉවර යන්නේ. හරි 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 ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අපි ආවා කස්ටල් එකට ආවා. ෂා මරු ඇවිදලා බලමු. වාව් හරිම ලස්සනයි. අඩු බලහංකු ඒක නියමයි බං. මොනාද මේ අක්කුරු? යෙලෝ කස්ටල් රූන් බ්‍රික්. අරේ පහන මෙතන යුස් කරල බලමු. පහලට බැස්සම කේස්ද නෑනි? මං හිතන්නේ අවුලන්නේ. ඔන්න අලු වෙන ඔක්කොම. අරේ පේශල් දෙයන්නේ අහං ෆ්‍රෙන්ඩ් සර පත ගහ. ඒ වගේම අපි ගිය පැලේ. අඩෝ මතකෙටත් එක්ක මේකෙන් ටිකක් කොටමුද? ඔන්න ඕක හොඳයි. ගෙදර ගිහිල්ලා තියාගන්න පුළුවන්නේ.
අරේ මම මේවා මතකෙට ගෙදර ගිහිල්ලා තියාගන්නවා බා. අවුලක් නැහැ නේම කරාට. අඩෝ ඇතුල් වෙන්නේ කොහමද දන්නේ නැණි. දොරක් නැණි. සිරාවට. ෆ්‍රෙන්ඩ්ස් දැනට දොරක් නම් හම්බුනේ නේ. මේ හරහා නම් යන්න බෑ. එපා වෙනවා. ආන් දොරක් වතුර දදා යන්ද. එහෙම ගියාට අවුලක් නැණි. මොකද පහල දොරක් පීන්නේ නේ. අරේ Chapter complete. Hiravade, ado. E kiyanne mehi bosin nadde? There doesn't seems to be anyone here yet. At least you can use these cool doors. Ado, Hiravade, blue castle door. 32ක් හම්බුණා. XP level 25ක් හම්බුණා. අම්මට Siri. ඒ වගේම Aladdin ගේ පහන ගත්තු එකට Netherite ingot එකයි XP level 10යි. සම්පූර්ණයෙන් දැන් XP level 78ක් තියෙනවා. අම්මට සිරි බලහන්කෝ ඒක. සිරාවට මොකද්ද මේ දුර? අඩෝ බලහන්කෝ ඒක. ෂා ෆ්‍රෙන්ඩ්ස්. ඒක නම් මරු. මේ ඔන්න සයින් එකක්. පාර්කෝර් ඒරියා 2 මිනි බොස් 1. මිනි බොස්? කොහ මිනි බොස්? කොහෙද ඉන්නේ? පහළද? උයි. කොහ මිනි බොසා? වරින් යකෝ ඉස්සරහට. ෆ්‍රෙන්ඩ්ස් මෙතන කිසිම දෙයක් නැහැ. ඕක අහද්දි මටත් පොඩ්ඩක් කොල්මන් වගේ වුණා. මෙහෙ කිසිම දෙයක් නැහැ ෆ්‍රෙන්ඩ්ස්. කරන්න දෙයක් නැහැ. මොකද මේ මොඩ් එක තාම හදලා ඉවරනේ. හරියට අපේ හීරෝ බ්‍රයින් මොඩ් එක වගේ. මම මේක ගැන වැඩිදුර තොරතුරු හොයලා බැලුවා. ඒ නිසා තමයි ෆ්‍රෙන්ඩ්ස් මෙතනත් දාලා තියෙන්නේ. මෙතන කිසිම කෙනෙක් නැල්ලු. අඩුම තරමේ මට කරන්න පුළුවන් මේ දොරවල් පාවිච්චි කරන එක විතරයි. වෙන කිසිම දෙයක් කරන්න බෑ. පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරලා බලන්න පුළුවන්. බලන මයන් අවුල නැහැ නේ? අතර වටේට මොනවද තියෙන්නේ? හැමදීම බලලයන්. ආ ෆ්‍රෙන්ඩ්ස් මට මේ දොර හම්බුණානේ. ආ මේ දොර හම්බ වෙලා තියෙන්නේ මේ අඩි ෂා මේක කොටලා ගෙනියන්න පුළුවන් නේ. ආ පුළුවන් පුළුවන් මරු මට හම්බුණා ෆ්‍රෙන්ඩ්ස් බ්ලොක්ස් 32ක් මරු අපි අපේ ගම ඩෙකොරේට් කරද්දි මේ දොරවල් පාවිච්චි කරමු. ලස්සනට අපේ ගම හදන්න පුළුවන් ෂා Very very nice. වැඩේ කියන්නේ මේ දොර ඕවර්වෝල්ඩ් එකේ වැඩ කරයිද දන්නේ. නේද? හරි මෙහෙත් මොකුත් නැහැ. මම මේ හැම ටවර් එකක්ම කොට කොට බලනවා. ෆ්‍රෙන්ඩ්ස් පොඩ්ඩක් ඉන්න. මං හිතන්නේ මං යන්න ඕන මේ පැත්තෙන්. අඩෝ මේ දොරවල් ඇරෙන විදිය මරු බං. සුපිරියක් තමයි. Nice. මෙහෙ කිසිම දෙයක් නැහැ ෆ්‍රෙන්ඩ්ස්. අඩුම තරමේ ලූට්වත් නැහැ. මෙහෙම ලස්සන බලලා යන්න විතරයි පුළුවන්. අනාගතයේ සමහර විට මේගොල්ලෝ බොස්ලා එකතු කරන්න අවස්ථාවක් තියෙනවා කියලා කියනවා. හැබැයි ඒකත් ෂුවර් නෑ. මෙතනින් උඩට යන්න පුළුවන්. මට යන්න ඕන අන්නතන්ට. අපිට පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් මේ පැත්තින් වගේ යන්න. දරබිඩ ගාලා යමු. අරේ. නයිස්. අන්න අන්න යෝදයෝ. විදලා බලමුද? අඩෝ වැදුන්න කියපංකෝ. අඩෝ සිරාවට උන්ට වදින්නේ බං. ඊතල යනවා. ඒ උනට වදින්නේ. උන් ආය ආය ස්පවුන් වෙනවර. බලහංකෝ මගේ ස්කින් එක උස්සලානේ. සිරාවට අදිස්සියවත් හරි දොරක් නැත්තම් උඩ තට්ටුවට හෝ යට තට්ටුවට ගිහිල්ලා බලන්න. මේ තැන හෙන ලොකුයි. ඒකයි. අරේ ඔන්න ළඟට ආවා. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් ලොකුම පොට් එක මැද මොනවද තියෙනවද දන්නේ නැණි. ගිහිල්ලා බලමු. මැප් එක බලන්න. අර පොට් එක දම් පාටයි. වව්! සිරාවට අර මොකක්ද අර? මොකද්ද මේ අකුරු? මේවා හැබැයි හරිම ලස්සනයි නේ. හරේ උඩ තට්ටුවේ වෙනමකුත් නෑ. පහළ තට්ටුවේ හතර පැත්තෙම දොරවල් තියෙනවා බං. ආ මේකෙන් උඩට යන්න පුළුවන් මේ. අඩෝ බලහන්කෝ ඒක. හරේ. ෂාමි. අමුතු අමුතු තිත් තියෙනවා. ඒ වගේම මේ පොට් එක මරු. බොහෝ දුරට මේ මොඩ් එක හදපුවේ බොස් ෆයිට් එක ප්ලෑන් කරන්න ඇත්තේ මෙතන. නැද්ද?
මොකද මැප් එකට අනුව මේක තමයි ලොකුම පොට් එක. බොස් එක එක්ක වලියක් දාන්න තරම් මෙන්න අකුරු ටිකක් තියෙනවා. මට හරියට පැහැදිලි නෑ. Final Castle WIP join our Discord server to follow development of the mod. ඒ වගේම මේගොල්ලෝගේ Discord server link එක තියෙනවා. හරි. හරි. මේක තමයි Final Plateau. එහෙමත් නැත්නම් Final Castle එක. දැන් ඉතින් යනවා හැර කරන්න දෙයක් නැත. මෙතන ඉඳලා වැඩක් නෑනේ. වැඩ ඔක්කොම ඉවරයිනේ. අඩුම තරමේ බොස් එක්ක වන්නේ. ආවා. ඇවිදලා බැලුවා. ගියා. එච්චරයි මෙහෙ කරන්න පුළුවන්. ඔන්න එහෙනම් ෆ්‍රෙන්ඩ්ස්, ට්විලයිට් ෆොරස්ට් එකේ බොස් ලොක්කොම ඉවරයි. ටාස්ක් ඔක්කොම ඉවරයි. දැන් යමම්බ අපි ගමු බෝට්ටුව. රේ. මෙතනින් පෙන්නනම් ෂේප්. වෙරි වෙරි නයිස්. වෙරි ගුඩ්. මාරු හැබැයි නේ. අඩෝ මේ පොට් එක දාලා යන්නත් මොකද්ද වගේ බං. ඕවර්වෝල්ඩ් එකේ විතරක් මේක තිබ්බොත් මේක මගේ බේස් එක කරනවා බං. හැබැයි මෙහෙ බේස් හදන්න බෑනේ. පට්ට කළුවරයිනේ. ඒ නිසා දාලා යන්න වෙනවා. ගුඩ් බයි. මාලකේලියයි. කොහොමද දැන් යන්නේ? ඕව් ඕව් පොඩ්ඩින්ද. පෝටල් එක තියෙන්නේ අර පැත්තේනේ. ඒ නිසා අර පැත්තේම කොටමු. හරේ. මෙතනින් පහලට යන්න පුළුවන්. වෙඩි ගුඩ්. ආ ෆ්‍රෙන්ඩ්ස් තව දෙයක්. මේ ලියුස් එහෙම නැත්තම් අර මල් වර්ගයක් තියෙන්නේ. අන්න අරකද? මං හිතන්නේ මේක වෙන්න ඕන. ආ නෑ. මොකක් හරි මං හිතන්නේ මේවා කුඩු කරලත් අර බීන්ස් ගන්න පුළුවන්. අර මැජික් බීන්ස්. ඒ කියන්නේ මෙන්න මේක. හැබැයි ඊට වඩා අපි අර කලින් ගත්ත විදිය තමයි ලේසි. ඔන්න මලක් තියෙනවා. ඒක කොටලා බලමු. ආ නෑ. කොහොම හරි මේ ලියුස් හරි අර මල හරි කොටලා අපිට පුළුවන් ෆ්‍රෙන්ඩ්ස්. මෙන්න මේ මැජික් බීන්ස් ගන්න. හරි අදාල නෑ. අපිට තවත් එක ක්‍රමයක් තියෙනවනේ ගන්න. ඒක දැනගත්තා. ගත්තා. පොට් එකටත් ගිහිල්ලා ආවා. එච්චරයි කතාව. දැන් කොට කොට යන්. අඩෝ පහළට යන්න ලේසි බං. නගිනකට වඩා. එක පාරක් රයිට් ක්ලික් කරලා එකක් අයින් කරන්නත් පුළුවන්. මෙන්න මෙහෙම. හරේ. ඔන්න එහෙනම් එළියට ආවා. වෙරි වෙරි නයිස්. එන්නම් හාවෝ. ගුඩ් බයි. හරේ. පැන. රයිට්. මේ දොර නම් මරු බං. ඒක නම් 100%ට 200%ක් වටිනවා. ස්පෙෂල් දේවල් දාමු මේකට. බොස්ලා ලොකු ලොකු ටාස්ක් ඉවරයක් කරලම නෙදරයිටින්ගොඩ් 3ක් තියෙනවා බං. මරු මරු. දැන් බඩු මුට්ටු ඔක්කොම අඩු කරන වෙලාව. මෙන්න මෙහෙම. මේකෙන් ගත්තා. මේකට දැම්මා. හොඳයි. දැන් ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේ බෝටික ගමු. ඒව රෙපයා කරමු. ඕන්නෝම මීළඟට මගේ ප්‍රධාන බෝ එක රෙපයා කරන වෙලාව. ඒකට අනිවාර්යෙන් මැන්විල් ඕන. නැත්තම් රෙපයා කරන්න බෑ. වෙඩි ගුඩ්. මේ බෝ එක දැම්මා මේකට. වෙඩි වෙඩි නයිස්. මං හිතන්නේ ඔක්කොම ෂේප්. ආ මලා. ටීක් ඕන. වෙඩි වෙඩි නයිස්. වෙඩි ගුඩ්. ඔන්න එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් ට්විලයිට් ෆොරස්ට් එකේ ටාස්ක් ඔක්කොම ඉවරයි. දැන් ගම ඩෙකොරේට් කරන වැඩේට බහින්න පුළුවන්. මොන වගේ ඩෙකොරේෂන් සෙට් කරොත්ද හොඳ? මගේ හිතේත් ගොඩාක් අයිඩියාස් තියෙනවා. ඌකුලෙන් අදහස් තියෙනවා නම් ඒකත් කමෙන්ට් කරන්න හොඳේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මොකද්ද හිතන්නේ අද ගේම් ප්ලේ ගැන? අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ට් කරන්න. ඉතින් අද ගේම් ප්ලේ කොහොමද කියලා හිතනවා නම් මොඩිෂන් එකක ඉදලා ලයික් එකක් දාලා ඌකුලෙන් යාළුවන්ට ෂෙයා කරනත් එක්කම තවත් මේ වගේ ගේම් ප්ලේස් බලන්න ෆිල්ටික් සිංහල YouTube channel එක subscribe කරලා ළඟ තියෙන bell icon එක call දීලා අපිත් එක්ක එක දිගට රැඳෙන්න මතක කරන්න. අම්මේ මුදත් ගේම් ප්ලේ කින් ඔගලොන්ට සුබ දවසක්. බයි බයි.